මට ජීවිතේ කවදාහරි දවසක මොනාද ඕන කියලා කවුරුරි ඇහුවොත් හරි මං හිතුවොත් හරි මට ඇත්තටම ඕනුනේ හොඳ ෆැමිලි ලයිෆ් එකක්. මට ඒක තමයි කවදත් අවශ්‍යලා හිටියේ. ඒ කියන්නේ දැන් මීට අවුරුදු 5කට 10කට කලින් මගෙන් ඇහුවත් මං ඒ උත්තරේම තමයි දුන්නේ. ඔබේ ජීවිතේ වැඩිපුර තියෙන්නේ මේ විවාහය කියන අර සර්ටිෆිකට් එකද එහෙම නැත්නම් ආදරය කියන එකද? විවාහය කිව්ව ගමන් ඔලොට එන්නේ ලොකු වෙඩින් එකක් අර ගොඩක් ප්ලෑන් කරලා කරන දෙයක්. ඒ කියන්නේ වෙඩින් එක නෙමෙයි අතරම විවාහය කියන්නේ. මැරේජ් එක එහෙමත් නැත්නම් අපි විවාහ වෙලා එකට ජීවත් වෙන විදිය, ගැළපීම් නොගැළපීම් එක්ක ජීවත් වෙන විදිය, ඒක තමයි විවාහය කියන්නේ. ඉතින් මං හිතන්නේ ඒක තමයි අපි හිතන්න ඕනේ. පුළුවන් වෙයිද, බැරි වෙයිද, බැරි වුණොත් කොහොමද ඒක පුළුවන් කරගන්නේ, අර ඒ වගේ දේවල් මං හිතන්නේ හිතන්න ඕනේ. ආදරේ හින්දා ඔබ ආදරේ හොයන කෙනෙක් විදිහට එවැනි අම්මා කෙනෙකුට එහෙම නැත්නම් එහෙම අම්මා කෙනෙක් වෙන්න, එහෙම නැත්නම් තවත් පාරක් ජීවිතේ විවාහයක් එක්ක ජීවත් වෙනවා කියන තැන ඉන්න කෙනෙකුට කියන්න තියෙන එකම දේ මොකක්ද? මෙහෙමයි ගීත්, මම මගේ ජීවිතේ මට ඒ අතීතය ගත්තොත් ඇත්තටම ඒ ගැන මම කතා කරන්නවත් හිතන්නවත් කැමති නැහැ. මොකද ඒ දේවල් නිසා ගොඩාක් මෙන්ටලි ගොඩාක් වැටිච්ච කෙනෙක් මම. ආයෙත් කියන්නේ මා කවුරුත් මාව විවාහ කරගන්න බැරි වෙන තැනටම මට ගොසිප් ගැහුවා. ඒක ඇත්ත කතාව. ඒක තමයි ඇත්ත කතාව. නමුත් ඉතින් මුල ඉඳන්ම මං ගැන හොඳට අවබෝධයක් තියෙන සහ මගේ පවුලේ ඇත්ත එක ගොඩක් ළඟින් හිටපු කෙනෙක් විදිහට ඇත්තටම මම ගොඩක් වාසනාවන්තයි ක්‍රිෂාන් වගේ කෙනෙක්ව හම්බ වෙච්ච එක. ඉතින් කිසිම දෙයක් අර කරන්න නැතුව, කියන්නේ කිසිම වැරද්දක් කරන්න නැතුව කෙනෙක්ට මඩ ගහනකොට ඒක මෙන්ටලි ගොඩක් එෆෙක්ට් වෙනවා. ඉතින් ඒක මට සිද්ධ වුණා. මං හැම දෙයක්ම අතෑරලා දාලා හිටපු කෙනෙක්. ආයෙත් විවාහ වෙන්න තියා මට මුකුත්ම එපා කියන තැන හිටියේ. මොකද එච්චරටම එපා වෙලා හිටියේ. ඒ වුණාට අර මර කවදා හරි දවසක හොඳ ෆැමිලි ලයිෆ් එකක් ඕනේ. ඒක ඉතින් හිතේ තිබුණා. ඒක මන් දන්නේ සමහර විට ක්‍රිෂාන් හම්බුනේ නැත්තම් ඒ දේවල් මේ විදියට වෙනස් නොවෙන්නත් ඉඩ තිබුණා. අපි ආලුවෙච්ච මුල් කාලේ ගොඩක් දෙනෙක් අනි මන්ද ඇයි කියලා මේ හරියට යාට එක එක දේවල් කියන්න ගත්තා. ඇත්තටම ක්‍රිෂාන් හරිම විවෘත මනසක් තියෙන පුද්ගලයෙක් විදියට මම හරිම මේ ඒකට යාට හරියට ගරු කරනවා. මොන ප්‍රශ්නය ආවත් ඒ ප්‍රශ්නේ විසඳෙනවා. ඒ ප්‍රශ්නයට කියන්නේ ප්‍රශ්නේ ඉවර වෙනවා. එහෙම තමයි මම හිතන්නේ. ඉතින් ඒක නිසා ඒක ඉවර වෙනවා ඇත්තටම. අපි එහෙම හිතුවේ නැත්තම් ඕක දිගින් දිගටම ප්‍රශ්නයක් වෙලා ජීවිත කාලෙම ඕක ප්‍රශ්නයක් වෙනවා. ඉතින් කවුරු වුණත් විවාහය බිඳ වැටුණයි කියලා කොයිම වෙලාවකවත් අර මේ වැටෙන්න ඕනේ නැහැ ජීවිතේ. මොකද මම ජීවිතේ වැටිච්ච කෙනෙක්. නමුත් මට එක තැනකදී කක් හරි ශක්තියක් ලැබුණා. ආයිත් නැවත ගොඩ එන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මම කියන්නේ ඕනම කෙනෙක්ට ඒක කරන්න පුළුවන්. ඉතින් හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න, ලස්සන පවුලක් හදන්න ඒ ආසාවේ කැමැත්ත තියෙනවා නම් කෙනෙක්ට මං හිතන්නේ හැම දේ අතීතයේ කියන දේ අයින් කරලා හොඳ බ්‍රේක් එකක් අරගෙන ආයිත් අලුතින් හැමදාක්ම පටන් ගන්න පුළුවන්. ආදරය කියන දේ Tamanට ලැබෙන තියෙන දෙයක් නම් ඒක අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් හැම වෙලාවෙම මම කතෝලික ආගම අදහන කෙනෙක්. ඉතින් මම හැම වෙලාවෙම ඔරසං කියන ප්‍රයාස කිව්වා. මට ඕනේ හොඳ ෆැමිලි ලයිෆ් එකක් කියන එක. ඉතින් මම දන්නේ සමහර විට මගේ ඒ ඇදහිම නිසා වෙන්නේ නැති, මම ඒක මට බ්ලෙසිං එකක් වෙන්නේ නැති මොන ප්‍රශ්නයවත් ආයිත් ඒ දේවල් ඔක්කොම මේ නැවත මට හදාගන්න පුළුවන්කම ලැබුණා. මට ඒ ශක්තිය ලැබුණේ මගේ ආගම ගොඩක් වෙලාවට මම අදහපු නිසා කියන එක මම විශ්වාස කරනවා.